ආයුබෝවන් ඔබ එක්වන්නේ ITN රාත්‍රී 9:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමග මම අශින් කඳුරුතිලක මම කුෂානි කෞශල්‍ය අත්නායක ප්‍රථම නවදහනිය ප්‍රවෘත්ති සිරස්තල වෙත කොරෝනා මර්ධන ශ්‍රී ලංකා වැඩපිළිවෙලට චීන සහාය සංචාර අත්තිතුවන් නැයි දැනුම් දීමක් මෙරටින් එක් ආසාදිතයෙකු පමණයි ව්‍යාජ ප්‍රචාරවලට නොරැවටෙන්නයි ඉල්ලීමක් එතන වීඩියෝ ක්ලිප් එකක් අපි දැක්කා පාවෙන්න ලෙඩු එක පාටම මේ බිමට කඩන් වැටෙනවා මේ ලෙඩේ හින්දා නමුත් පිටත වාර්තා වෙලා තියෙන විදිහට නම් එහෙම රෝග ලක්ෂණයක් නැහැ චක්‍රලේක අවශ්‍ය වැඩ කිරීමට බව අගමැති පෙන්වා දෙයි තවත් ශරියා විශ්වවිද්‍යාලය දේශීය ප්‍රවෘත්ති කොරෝනා වෛරසය ආසාදිත කාන්තාවක මෙරටින් වාර්තා වීමත් සමග සෞඛ්‍ය ආරක්ෂාව තර කිරීමට පියවර ගැනුණා. තවමත් වාර්තා වී ඇත්තේ මෙම රෝගියා පමණක් බවයි සෞඛ්‍ය අංශ අවධාරණය කරන්නේ. කොරෝනා වෛරසය මැඩ පැවැත්වීමට ශ්‍රී ලංකා රජය ගෙන යන වැඩපිළිවෙලට චීනය පූර්ණ සහය ලබා දෙන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය පවසනවා. එහිදී ශ්‍රී ලංකාව සමග දැඩි සහයෝගයෙන් යුතුව කටයුතු කරන බවයි චීනය වැඩිදුරටත් අවධාරණය කරන්නේ. පවත්නා තත්ත්වය සැලකිල්ලට ගනිමින් කණ්ඩායම් වශයෙන් සිදු කරන ශ්‍රී ලංකා සංචාර අත්හිටුවීමට චීනය තීරණය කර තිබෙනවා. කොරෝනා වෛරසයට ප්‍රතිකාර කිරීම සඳහා චීනය සිය පරීක්ෂණ කඩිනම් කර තිබෙනවා. වෛරසය ආසාදනය වීම හේතුවෙන් චීනයේ රෝහල්ගත කර සිටි 60 දෙනෙකුට ආසන්න පිරිසක් සුවය ලබා ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ. වෛරසයෙන් චීනයේ මියගිය සංඛ්‍යාව 106ක්. ආසාදනය වූවන් ගණන 4000ක්ම වනවා. වෛරසය ආරම්භ වූ වුහාන් ප්‍රාන්ත තහනම තවමත් ක්‍රියාත්මකයි. වුහාන් ප්‍රාන්තයේ පවතින්නේ මෙවැනි තත්ත්වයක්. ආසියාතික රටවලට අමතරව බටහිර සහ යුරෝපීය රටවලත් කොරෝනා රෝගීන් වාර්තා වුණා. එසේ වාර්තා වූ රටවල රෝගීන් සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යමින් පවතින බව වාර්තා වනවා. ලෝකයේ බොහෝ රටවල් කොරෝනා පාලනයට නව සෞඛ්‍ය ක්‍රමවේද අත්හදා බලමින් පවතිනවා. කොරෝනා රෝගයේ ආසාදනය වූ චීන කාන්තාව තවමත් අංගොඩ බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලබනවා. ඇය නවාතැන්ගත් ස්ථානමින්ම සංචාරය කළ තැන් හා ඇසුරු කළ පුද්ගලයන්ද පරීක්ෂාවට ලක් කරමින් පවතිනවා. අන්ගොඩ බෝවන රෝග විද්‍යායතනයට අමතරව ගම්පහ, මීගමුව, නුවර, කරාපිටිය, අනුරාධපුර, යාපනය, කුරුණෑගල, රත්නපුර, මඩකලපුව හා බදුල්ල ඇතුළු ප්‍රධාන රෝහල් 12ක් ප්‍රතිකාර සඳහා සූදානම් බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කරන්නේ. මේ සම්බන්ධයෙන් අත වශයෙන්ම මොනවහරි ගැටලු තියෙනවා නම් හොට්ලයින් දෙකක් තියෙනවා. එකක් සෞඛ්‍ය ප්‍රවර්ධන ඒකකයේ ස්ථාපිත කරලා තියෙනවා. පැය 24 න් පුරා 0.71 0.1 0.7 1.07 ආපදා ඒකකයේ තියෙනවා තවත් හොට්ලයින් එකක් 0.11 307 1.73 මේ වෙන විට තියෙන තත්ත්වය ඉතාමත්ම භයානකයි කියලා කොයි වෙලාවකවත් කියන්නේ නැහැ. අනිත් එක කොරෝනා වෛරසයේ ශරීරගත වූ සියලු දෙනා මිය යනවා කියලා දෙයක්වත් නැහැ. මේක ඉතාමත්ම අඩු ප්‍රතිශතයක් තමයි මිය යාමේ හැකියාවක් තියෙන්නේ. ඒ වගේම මේක අපි නොදැනීම සුව වීමේ හැකියාවකුත් තියෙනවා. කිසි පිරිසක් අපි අඳුනගෙන තියෙනවා මේ සඳහා රෝගියට භාජනය විය හැකියි කියනවා. ඒ තමයි කුඩා දරුවන්, ගර්භණී මාතාවන්, ඒ වගේම සමහර රෝගවලට ප්‍රතිකාර ගන්න නැත්නම් ඉමුනොසප්‍රෙසන් ගන්න සමහර රෝගීන්, වයවෘද්ධ පුද්ගලයන් මේ වගේ අය මේ රෝගීන් ආරක්ෂා වීමට වැඩි උනන්දුවක් සහ අවධානයක් ගත යුතුයි. වෛරසයේ පැතිරීමේ සිට ප්‍රතිකාර කටයුතු දක්වා තොරතුරු අඩංගු තාක්ෂණික චක්‍රලේඛයක්ද නිකුත් කර ඇති බව අනිල් ජාසිංහ මහතා මාධ්‍යයට ප්‍රකාශ කළා. ගුවන් හා නාවික සේවා මගින් මෙරටට පැමිණෙන සියලු පිරිස් පූර්ණ පරීක්ෂාවකට ලක් කිරීමේ කටයුතු සිදු කරන බවයි වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කරන්නේ. මේ අතර ස්වාධීන රූපවාහිනී 7 වැනි පැය වැඩසටහනට සහභාගී වූ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා ප්‍රකාශ කළේ මේ මොහොතේ මාධ්‍ය වගකීමෙන් යුතුව ක්‍රියා කළ යුතු බවයි. ජනතාව ආරක්ෂිත විය යුතු ආකාරය පිළිබඳව දැනුවත් කළ වෛද්‍ය සුදත් සමරවීර මහතා
තමුන්ට මේ උණ හෙම්බිරිස්සාව සෙම්ප්‍රදිශාව කැස්ස ඒ වගේ දෙයක් තියෙනවා නම් ඒ වගේ අය තමුන්ගේ ගමන් බිමන් සීමා කරලා එක තැනකට වෙලා ඉන්න ඕන රෝගිය සනීප වෙනකල් අන්න ඒ රෝගී පුද්ගලයා මුඛාවරණයක් පැළඳීම හොඳයි කහිනකොට කිවිසුම් යනකොට තමුන්ගේ අතේ වැලමිට ප්‍රදේශයෙන් මේ විදියට මොහොනයි කටයි වහගන්න එක වැදගත් වෙනවා එතකොට ඒ විස බීජය පැතිරෙන එක අපිට අඩු කරන්න පුළුවන් එහෙම නැත්නම් ටිෂු එකක් එහෙම නැත්නම් ලේන්සුවක් පාවිච්චි කරලා එයා ඒක සීමා ගන්න ඕනේ ටිෂු එකක් එහෙම පාවිච්චි කළා නම් ඒක පාවිච්චි කරපු ගහම ඒක බොහොම ආරක්ෂාකාරී විදියට ඉවත් කරන්න ඕන. ඒ වගේම අපි නිතරම මූණ නාහය ඇස් දෙක අල්ලන එක අපි වළකින්න ඕන. අධික උණ කැස් හෙම්බිරිස් ප්‍රදේශම් ප්‍රතිශා වගේ આવොත් ඒක ඉක්මනටම වෛද්‍යවරයෙකුට ගිහිල්ලා වෛද්‍යවරයෙකුගෙන් ප්‍රතිකාර ලබා ගන්න එක සුදුසු වෙනවා. බිය වීමට නොව අවධානය සිටීම පිණිසයි. මේ අතර රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී සියලු සෞඛ්‍ය ආශ්‍ර නිලධාරීන් සමග මාධ්‍ය හමුවක් පවත්වමින් අමාත්‍ය පවිත්‍රා වන්නියාරච්චි මහත්මිය ප්‍රකාශ කළේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් මත පත්කළ ජාතික ක්‍රියාකාරී කමිටුව කොරෝනා පාලනයට දිනපතා රැස්ව අවශ්‍ය සියලු පියවර ගන්නා බවයි. වුහාන් ප්‍රාන්තයේ සිට පැමිණෙන ශිෂ්‍යයන් සති දෙකක් යනතුරු දියතලාව හමුදා කඳවුරේ රඳවා තබන්නයි දැනට උපදෙස් දීලා තියෙන්නේ. කොළඹ නගරයේ චීන ජාතිකයන් 9100කට වැඩි පිරිසක් ජීවත් වෙනවා. මෙම චීන ජාතිකයන් කිසියම් වෛද්‍ය පරීක්ෂණයකට යොමු කිරීමට කටයුතු කරලා තියෙනවාද? පහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් නිරන්තරයෙන් ඔවුන් සමග ගණදෙනු කරමින් සාකච්ඡා කරමින් වෛද්‍ය පරීක්ෂාවට ලක් කරමින් කටයුතු කරනවා. චීනෙන් මෙරටට පැමිණෙන සිසුන් මෙන්ම එහි රැඳී සිටින පිරිස් පිළිබඳ ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන්ද අග්‍රාමාත්‍ය කාර්යාලයේ මාධ්‍ය හමුවක් පැවැත්තුණා. වුහාන් නගරයේ 30ක් වන ශිෂ්‍ය සංඛ්‍යාව ඉවත් කර ගැනීමට චීන බලධාරීන් සමග කටයුතු කරමින් සිටිනවා. අද දිනේ වන විට චීන බලධාරීන් විසින් කිසිදු ආකාරයකින් වුහාන් නගරයේ සිටින කිසිදු ජාතිකයෙකුට හෝ ඒ අයගේ පුරවැසියෙකුට ඉන් ඉවත් වීම සඳහා අවකාශ සලසන්නේ නැහැ. නමුත් ආහාර පාන ආදී සම්බන්ධයෙන් දැනට අපේ බීජින් කාර්යාලය මගින් සම්බන්ධීකරණය කරමින් කටයුතු කරගෙන යනවා. ඊළඟ කාරණේ තමයි වුහාන් වලට පිටතින් තිබෙන නගරවල මේ වන විට යම් යම් ශිෂ්‍ය කණ්ඩායම් ලංකාවට පැමිණෙමින් සිටිනවා. ඒ අනුව දැනට 557ක් පමණ වන චීනයේ පදිංචි වෙලා සිටින 204ක් පමණ මේ වන විට පිටත්වීම සඳහා අවශ්‍ය කටයුතු කරලා තිනවා. තව 103ක්ට අද පැමිණීමට නියමිතව තිබෙනවා. අපි දකිනවා අන්තර්ජාතික වශයෙන් චීන විරෝධී වැඩපිළිවෙලකුත් ක්‍රියාත්මක වෙන බව. ඒට හේතුව තමයි එක්සත් ජාතික පක්ෂයේ දිගින් දිගටම අපි සමග දුක සැප දෙකේදීම හිටපු ළඟම මිත්‍රයෙක් වන චීනයට එළවෙළව පහර දීම සඳහා මේ ඔවුන්ගේ ඇතිවෙච්ච දුක්ඛ දෝමනස්සේ පාවිච්චි කරනවා කියලා අපි එහෙම කරන්නේ. එක්සත් ජාතික පක්ෂයේ සමහර මන්ත්‍රීවරු කියනවා ඒ ශිෂ්‍යෝ ලංකාවට ගෙනේම දැවැන්ත සෞඛ්‍ය අවදානමක් ඔවුන්ව ලංකාවට ගෙන එන්න එපායි කියලා. මේක දේශපාලන කුහකකම. ඒ දරුව අපේ දරුව විස බීජයේ තියෙන ගොඩේ අසනීපේ හැදෙනකන් තියන්න කියලා යෝජනා කරන්න පුළුවන් අමනුෂ්‍යයන්ට විතරයි. වෛරසයේ ශ්‍රී ලංකාව තුල පැතිරියම වැළැක්වීමට ජනතාවගේ අවධානය අවශ්‍ය බවයි අද පැවති මාධ්‍ය හමුවකදී ආගමික නායකයින් පෙන්වා දුන්නේ. ඒක තියෙන භයානකකම ගැන හිතනකොට ඒක සාමාන්‍ය දෙයක් නෙවෙයි. ශීඝ්‍රයෙන් පැතිරී යන්න පුළුවන්, ශීඝ්‍රයෙන් ජීවිත අහිමි වෙන්න පුළුවන් තරම් බරපතල දෙයක්. රටට එන අයත් ආරක්ෂා කරගෙන, රටේ ඉන්න අයත් ආරක්ෂා කරගෙන සියලු දෙනාගේම ආරක්ෂාව සලස ගන්නට ඕන කියලා ඒක තමයි අවශ්‍යෙන්ම කළ යුතු දේ. අපි ස්තුතිවන්ත වෙනවා රජයට මේ පිළිබඳව දැනටමත් විවිධ පියවර ගනිමින් සිටින බව පේනවා. විශේෂ කමිටු පිහිටුවලා විශේෂ වැඩසටහන් සංවිධානය කරලා ජනතාව දැනුවත් කිරීමේ වැඩපිළිවෙල හොඳින් කරගෙන යනවා. ඒක ඉතා වැදගත්. එය තවත් ශක්තිමත්ව කරගෙන යාම හොඳයි කියලා අපි විශ්වාස කරනවා. ඒ වගේම අපි මේ අවස්ථාවේදී ජනතාවගෙන් ඉල්ලා සිටිනවා ප්‍රමාණයට වඩා බය වෙන්න යන්න එපයි කියලා. සියලු දෙනාගේම උන්නතිය වෙනුවෙන් තමන්ට කරන්න පුළුවන් ඕනෑම දෙයක් තියෙනවා නම් ඒ හැමදේම කරන්න ඉදිරිපත් වෙන්න. කොරෝනා වෛරසය සම්බන්ධයෙන් ඇතැම් පිරිස් ජනතාව බියකෙන් වීමට ව්‍යාජ ප්‍රචාර ගෙන යන බව රජය පවසනවා. එවැනි ප්‍රචාරවලට නොරැවටෙන ලෙසයි රජය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. මේ අතර විවිධ මාධ්‍ය ඔස්සේ පළවන අසත්‍ය ප්‍රචාරවලට නොරැවටෙන ලෙස ජනමාධ්‍ය අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
කොරෝනා වෛරසය පාලනය කිරීමට රජයේ දැවැන්ත වැඩපිළිවෙලක් ක්‍රියාවට නැංවීමට පියවරගෙන තිබෙනවා. සෑම අංශයකම සහයෝගයෙන් එය ක්‍රියාවට නන්වා ඇත්තේ ජනතා සුබසිද්ධිය වෙනුවෙන් උපරිම මෙහෙවර ඉටු කිරීම අරමුණු කර ගනිමින්. එහෙත් ඇතැම් පුද්ගලයින් සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය හා පදනම් විරහිත ප්‍රචාර ගෙන යන බව නිරීක්ෂණය වී තිබෙනවා. ලෝක වෙළඳ මධ්‍යස්ථාන පරිශ්‍රයෙන් කොරෝනා වෛරසය ආසාදිත වූ පුද්ගලයෙකු හමු වූ බවට ව්‍යාජ ප්‍රචාරයක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් පවතින්නේ එවැනි ක්‍රියාදාමයක ප්‍රතිඵලයක් ලෙසයි. එය මුළුමනින්ම අසත්‍ය පුවතක් බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා. මාතර සිට එම පරිශ්‍රයට පැමිණි පුද්ගලයෙකු ක්ලාන්ත වී ඇදවැටී ඇති අතර ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ සේවක පිරිස් ඔහු රෝහල් ගත කිරීමට පියවර ගනු ලැබුවා. එම සිද්ධිය ව්‍යාජ ප්‍රචාරයක් ලෙස සමාජ මාධ්‍යට එක් කිරීමට කිසියම් පුද්ගලයින් පිරිසක් කටයුතු කර තිබෙනවා. මෙවැනි ව්‍යාජ ප්‍රචාර ගෙන යන්නන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට අදාළ අංශ පියවර ගනිමින් සිටින බවයි රජය පවසන්නේ. පහුගිය දවස්වල පැතුකුණයි කියලා සමාජ ජාලවල කිව්වා. අධික උෂ්ණත්වයක් තියෙන තැනක හිටියොත් මේ ලෙඩේ හැදෙන්නේ නැහැ කියලා. එහෙම නැත්නම් මේ මත්පැන් පානය කළොත් මේ ලෙඩේ සනීප වෙනවා කියලා. මේ මත්පැන් පානය කළා ලෙඩ සනීප වෙන එක ලෙඩක් හැකි මේ ලෝකේ කොහෙවත් හොයාගෙන නැහැ. එතකොට මේක ඇවිල්ලා යම් කිසි විදියකින් වැකදි මතයක් සමාජයට මේ මත්පැන් වෙළඳ ගන්න ඕන අයට මේක ප්‍රචලිත කරන්න ඕන අයට වෙච්ච උවමනාවක් හින්දා මේ වගේ දෙයක් ප්‍රචාරය කළා දන්නෙත් නැහැ. ඉතින් ඒ වගේ හින්දා මෙන්න මේ වගේ මිස් ඉන්ෆෝමේෂන් වලින් රැවටෙන්න එපා. ඉතින් ඒ වගේම මේ පහුගිය දවස්වල වීඩියෝ ක්ලිප් එකක් අපි දැක්කා. යනවා සමහර වෙලාවට මේ පාරේ ඉන්න ලෙඩු එක පාටම මේ බිමට කඩන් වැටෙනවා මේ ලෙඩේ හින්දා. නමුත් පිටත වාර්තා වෙලා තියෙන විදිහට නම් එහෙම රෝග ලක්ෂණයක් නැහැ. හිටපු ගමන් බිමට කඩන් වැටෙන මේ රෝගේ එක හින්දා සමහරට ඒකත් මිස් ඉන්ෆෝමේෂන් එකක් වෙන්න පුළුවන්. ඒ වගේ දේවල් වලින් බය වෙන්න සහ වැරදි මත ඔස්සේ යන්න එපා. කොරෝනා වෛරසයේ පාලනය සඳහා මුඛ ආවරණ පළඳින ලෙස සෞඛ්‍ය අංශ දැනුවත් කිරීමත් සමග මුඛ වරණවල දැඩි හිගයක් පවතින බවට ජනතාව චෝදනා කරනවා. එවැනි කූට වෙළඳුන් පිළිබඳව මෙවන විට වැටලීම් සිදු කරන බවයි පාරිභෝගික අධිකාරිය සඳහන් කරන්නේ. කොරෝනා වෛරසය පැතිරියාම වළක්වා ගැනීම සඳහා අපේ රටේ වෛද්‍යවරුන් ලබා දෙන උපදෙස තමයි මෙන්න මේ ආකාරයෙන් නාසය සහ මුඛය ආවරණ පරිදි ආවරණයක් පළඳින්නට කියලා. නමුත් මෙවැනි ආවරණ සඳහා අදවන විට අධික ඉල්ලීමක් ඇති වී තිබුණත් ඊට සරලන සැපෙවුමක් නැහැ කියලා ජනතාව චෝදනා කරනවා. ඒ වගේම තමයි මේ අධික ඉල්ලුම නිසා ඊට මුවා වෙලා අපේ රටේ ඇතැම් කුට වෙළඳුන් මෙන්න මේ ආවරණය ඉහළ මිලකට අලෙවි කරනවා කියලා ජනතාව චෝදනා කරනවා. කොරෝනා වෛරසයේ පැතිරියාම පාලනය සඳහා දැනට පවතින හොඳම විසඳුම ලෙස හඳුනාගෙන ඇත්තේ මුඛ ආවරණ පැළඳීමයි. නමුත් මේ වන විටත් වෙළඳපොළ තුළ අදාළ මුඛ ආවරණයන්හි දැඩි හිඟයක් පවතින බව. ජනතාව චෝදනා කරන්නේ මුඛ ආවරණ සඳහා එකවරම අධික ඉල්ලුමක් පැමිණීමත් සමග ඒ ඉල්ලුමට මුවා වී ඇතැම් කූට වෙළඳුන් ඒවායෙහි මිල ඉහළ තමා ඇති බවයි. දැනට වෙළඳපොළේ රුපියල් 10 තර තිබිච්ච එක දැන් රුපියල් 20ක් කරලා තිනවා. සමහර තැන් වල ඊටත් වැඩි කියලා කියනවා. ඒක සාධාරණ නෑ කියලා තමයි මම මේ කියන්නේ. ඇත්තට ඒක හරිම වැරදි ක්‍රියාවක්. මිනිස්සු මනුස්සකමක් නැති ක්‍රියාවක් ඒක ඇත්තටම. ඇත්තට මේක බලධාරීන් ඇත්තට මේ ගැන අවධානය යොමු කරන්න ඕනේ මේ වෙලාවේ. බොහොම පොඩි ගානකටනේ ඉතින් අලෙවි කරේ දැන් තමයි ඉතින් ඒක ගාන වැඩි කරලා තියෙන්නේ මේ වෙලාවේ හැටියට. ඒක හරි අසාධාරණයි. හරි කනගාටුදායක කාරණා. මොකද අත්වශ්‍යම මේ රෝගයත් විකුරන්න පටන් ගන්න තියෙනවා. ව්‍යාපාරිකින්ගේ යුතුයකමක් තමයි මේ වගේ හිගයක් ඇති නොවන ආකාරයට මේ වෙලාවේ ක්‍රියා කිරීම සහ අධික මිල ගණන් නොගැනීම. ශ්‍රී ලංකාවේ ඉන්දිය මහකුමසාරිස් තරංජිත් සිං සන්දු මහතාගේ නිල කාලය අවසන් වීමත් සමග සමුගැනීමේ උත්සවය ඉන්දිය මහකුමසාරිස් කාර්යාලයේදී පැවැත්වුණා. අවුරුදු තුනක පමණ කාලයක් තරංජිත් සිං සන්දු මහතා ශ්‍රී ලංකාවේ ඉන්දිය මහකුමසාරිස්වරයා ලෙස කටයුතු කළා. ඒ මහතාගේ සමුගැනීමේ උත්සවයට සහභාගී වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සිං සන්දු මහතාගේ සේවය ඇගීමට ලක් කළා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද ඒ මහතාට සුබ පැතුම් එක් කළා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු දේශපාලන නියෝජිතින් විශාල පිරිසක් එම උත්සවයට එක්ව සිටියා. India across the board here wants to ensure that Sri Lanka is hale, hearty and a robust and a successful country. Since the world around is looking into the Indian market, as we get connected, Sri Lanka should get connected
along with us. The projects which we are undertaking are focused, especially in the last 3 years, they are all people-oriented projects. We have a historical link, we have a cultural link, we have an economic link, and we have a link of blood. I could always talk the hardest things and they would respond back. We could discuss and go further. And I'm so happy that even today I retain these friendships. රාජ්‍ය නිලධාරීන් චක්‍රලේඛ නිකුත් කළ යුත්තේ වැඩ කිරීමට මිස වැඩ නතර කිරීමට නොවන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා. ඒ මුදල් අමාත්‍යාංශ ප්‍රගති සමාලෝචන රැස්වීමට එක් වෙමින්. මුදල් අමාත්‍යාංශ ප්‍රගති සමාලෝචන රැස්වීම මුදල් ආර්ථික හා ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යාංශයේදී පැවැත්වුණේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. රාජ්‍ය අමාත්‍යවරුන් වන WDGS සෙනවිරත්න හා ශිහාන් සේමසිංහ අමාත්‍යංශ ලේකම් SR ආටිගලන මහතුරුන් ඇතුළු පිරිසක් මීට එක්ව සිටියා. මෙහිදී අදහස් දක්වූ අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේ පසුගිය රජයේගත් තීන්දුව తీරණ හේතුවෙන් රාජ්‍ය සේවයේ යම් දුරකට අකර්මණ්‍ය වූ බවයි. මෙම ගැටලුවට ඉක්මන් විසඳුම් ලබා දී රාජ්‍ය සේවයේ යලි සක්‍රිය කර ජනතා සේවයේ සලසන මට්ටමකට රැගෙන එන බවද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී කියා සිටියා. සපිරි ගමක් ග්‍රාමීය සංවර්ධන වැඩසටහන සාර්ථකව ඉදිරියට ගෙන යාමට මුදල් අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා. පසුගිය රජයේ වියදම් ප්‍රමාණය ඉහළ යාමත් වියදම් කළමනාකරණය නොකිරීමත් හේතුවෙන් අයවැය පරතරය ඉහළ ගොස් ඇති බව පෙන්වා දුන්න අග්‍රාමාත්‍යවරයා රජයේ වී මිලදී ගැනීමේ වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක බවද මෙහිදී ප්‍රකාශ කළා. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකින්ට සිය ව්‍යාපාර කටයුතු සිදුකරගෙන යාම සඳහා උපරිම සහාය ලබා දෙන ලෙස බැංකු නිලධාරීන්ට උපදෙස් ලබා දුන්න අග්‍රාමාත්‍යවරයා සහන පැකේජ යටතේ ණය අයදුම් කිරීමේදී ණය තොරතුරු කාර්යාංශ වාර්තාව ගැටලුවක් කර නොගන්නා ලෙස අදාළ පාර්ශ්වවලට දැනුම් දුන්නා. මේ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ සෞඛ්‍යංශ නිලධාරීන් සමග අද පැවති විශේෂ සාකච්ඡාවකදී අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ කොරෝනා වෛරසය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය වගකීමෙන් ක්‍රියා කළ යුතු බවයි. සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්‍යාරච්චි මහත්මිය සහ සෞඛ්‍යංශයේ නිලධාරීන් රැසක් මෙම හමුවට එක්ව සිටියා. නැගෙනහිර විශ්වවිද්‍යාලය වැනි තවත් විශ්වවිද්‍යාලයක් බේරුවල ප්‍රදේශයේ ඇති බව පාස්කු ඉරිදුන ප්‍රහාරය පිළිබඳ විමර්ශනයකින් ජනාධිපති කොමිසම හමුවේ අද හෙළි කෙරුණා. ජනාධිපති කොමිසමට අද දිනේ සාක්ෂි ලබා දුන්නේ මාවනැල්ල බුදුපිලිම සිද්ධියට අදාළ සැකකරුවන් දෙදෙනා පොලිසියට බහර දෙන බවට පැවසූ මොහොමඩ් සාලි මොහොමඩ් තාසීම් නම් මවුල විවරයයි. ඔහු සමස්ත ලංකා මුස්ලිම් විද්වතුන්ගේ සංගමේ උපලේකම් ලෙසද ජමීතුල් උලමා සංවිධානයේ සාමාජිකයෙකු ලෙසද කටයුතු කරනවා. ඔහු කොමිසමට ප්‍රකාශ කළේ මහරගම පමුණුව පාරේ පිහිටි ගෆූරියා අරාබි පාසලෙන් අරාබි භාෂාව වසර 7ක් පමණ ඉගෙනගත් බවත් පසුව සෞදි අරාබියට ගොස් එහි විශ්වවිද්‍යාලයකින්ද වසර 3ක් අරාබි භාෂාව හැදෑරූ බවත් කොමිසම හමුවේ ප්‍රකාශ කළා. පසුව මෙරටට පැමිණ සෙයිලාත් නම් මුස්ලිම් තරුණ සංගමේ සමාජිකත්වය ලබාගෙන සමාජ සේවා කටයුතු සිදු කළ බවද කොමිසම හමුවේ ප්‍රකාශ කෙරුණා. එම සංවිධානයට මුදල් ලැබෙන්නේ කෙසේද යන්න කොමිසම විමසා සිටියා. දේශීය වශයෙන් අල්හාජ් රමේෂ් හා අල්හාජ් රිස්වි යන අය මුදල් ලබා දුන් බවත් සෞදිය කුවේටය හා ඩුබා යන රටවල්ද මුදල් ආධාර කළ බව සාක්ෂි දෙමින් ඔහු ප්‍රකාශ කළා. එම මුදල් වලින් හැපි ෆැමිලි යන නමින් තරුණියන්ට ඉවුම් පියුම් හා දික්කසාද පිළිබඳ දැනුම ලබා දෙන පන්ති පැවැත්වූ බවද ඔහු කොමිසම හමුවේ සඳහන් කළා. පසුව කොමිසම ඔහුගෙන් විමසුවේ ජමීතුල් උලමා සංවිධානය රටපුරා අරාබි පාසල් පිහිටුවා තිබේද යන්නයි. එහිදී මවුල විවරයා සඳහන් කළේ මක්තබ් අහදියා හෙවත් ඉරිදා දහම් පාසල් හා ජාමියා හෙවත් මද්රසා ලෙස කාණ්ඩගත කර පාසල් පිහිටුවා තිබෙනවා යන්නයි. රට තුල මද්රසා පාසල් කොපමණ තිබේද යන්න පිළිබඳව කොමිසම මවුල විවරයාගෙන් විමසා සිටියා. මද්රසා පාසල් 215ක් ලෙස නිශ්චිත පිළිතුරක් ලබා දුන් මවුල විවරයා මුස්ලිම් කටයුතු අමාත්‍යාංශය ඒ පිළිබඳ තොරතුරු දන්නා බවද ප්‍රකාශ කළා. අනතුරුව කොමිසම විමසා සිටියේ MLA M හිස්බුල්ලා මහතා නැගෙනහිර ප්‍රදේශයේ ඉදි කළේ කුමක්ද යන්නයි. එය විශ්වවිද්‍යාලයක් බව මවුල විවරයා හඳුන්වා දුන්නා. මෙරට එවැනි විශ්වවිද්‍යාල තවත් තිබේද යන්න කොමිසම විමසා සිටියා. තවත් එවැනි විශ්වවිද්‍යාලයක් බේරුවල ප්‍රදේශයේ ඉදිකර තිබෙන බවත් එය ජාමියා නලීමියා හජ්ජියාර් නමින් හඳුන්වන බවද සාක්ෂි දෙමින් ඔහු කියා සිටියා. එහි මෞලවිවරුන් පුහුණු කිරීම සහ ඉස්ලාම් ආගම ඉගැන්වීම සිදු කරන බව මෞලවිවරයා වැඩිදුරටත් කියා සිටියා. ඊට මුදල් ලබා දී ඇත්තේද නලීමියා ජාමියා නැමැත්තෙකු බව මෞලවිවරයා ප්‍රකාශ කළා.
අනතුරුව කොමිසම විමසා සිටියේ මදරසා පාසල්වල විෂය නිර්දේශය කවුරුන් විසින් සකසන්නේද යන්නයි. එක් එක් පාසල් අවශ්‍යතාව අනුව විෂය නිර්දේශය සකස් කරගන්නා අතර එම විෂය නිර්දේශය ජමියතුල් උලමා සංවිධාන සමාජිකයන්ගෙන් සමන්විත කමිටුවක් මගින් අධීක්ෂණය කෙරෙන බවද තාසීම් මෞලවිවරයා සඳහන් කළා. විදේශවල පුද්ගලයන් පැමිණ මද්රසා පාසල්වල දේශනා පැවැත්වූ බව පිළිගන්නේද යන්න කොමිසම විමසූ විට ඔහු එය පිළිගන්නා බව ඔහු ප්‍රකාශ කළා. ඊජිප්තු තානාපති කාර්යාලය හරහා මෙරටට පැමිණෙන පුද්ගලයින් දරුවන්ට කුරාණයේ පිළිබඳ හා අරාබි භාෂා දැනුම ලබා දෙන බවත් තමන්ද එලෙස අධ්‍යාපනය හදාරා තිබෙන බවත් කොමිසම හමුවේ සාක්ෂි දෙමින් මෞලවිවරයා ප්‍රකාශ කළා. 2015 වසරට පෙර ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය වංචා සිදු වුවා නම් එක්සත් ජාතික පක්ෂයේ හා ජනතා විමුක්ති පෙරමුණ නිහඬව සිටියේ ඇයිදැයි පිවිතුරු හෙළවුරුමේ පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ප්‍රශ්න කරනවා. විගරණ වාර්තාවල පවා මේ සම්බන්ධයෙන් කිසිවක් ඇතුළත්ව නැත්තේ මෙවැනි කිසිදු වංචාවක් සිදු නොවීම හේතුවෙන් බවයි ඒ මහතා පෙන්වා දුන්නේ. කොළඹ පැවති මාධ්‍ය හමුවකදී වෝහාරික වාර්තාව සම්බන්ධයෙන් අදහස් දක්වමිනුයි ගම්මන්පිල මහතා මේ බව ප්‍රකාශ කළේ. ඇත්තටම ඔය කියන කාල පරිච්ඡේදයේ වංචාවක් සිදු වුණා නම් ඇයි මුදල් තරවුකරුවන් මනි බ්‍රෝකර්ස් ඒ පිළිබඳ හඬක් නැගුවේ නැත්තේ? ඇයි එක්සත් ජාතික පක්ෂ ජනතා විමුක්ති පෙරමුණ මේ ගැන හඬ නැගුවේ නැත්තේ? විගණකාධිපති විසින් කරන කිසිම විගණනයක මේ ගැන සඳහනක්වත් නැත්තේ? එහෙම දෙයක් වෙලා නැති නිසා එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව බැඳුම් කර වංචාව සිදු කළ බව ස්ථාපිත කරගන්න අපි පාවිච්චි කරේ විගණකාධිපතිවරයාගේ විගණන වාර්තාවයි. හැබැයි මේ වාර්තාව BDO කියන ඉන්දියාවේ විගණන ආයතනයක් තමයි මේක කරන්නේ. මා හොරෙක් වෙච්ච අර්ජුන් මහේන්ද්‍රන් පත් කරපු පාලකයෝම පත් කරපු මූල්‍ය මණ්ඩලය තමයි මේ BDO සමාගමට මේක බාර දෙන්නේ. මේක හොරාගේ අම්මගෙන් පේන ඇසීමක් නෙවෙයි, හොරාගෙන් පේන ඇසීමක්. නව ලෝකයට ගැලපෙන පුහුණුව සහ අධ්‍යක්ෂ සහිත නිපුණත්වයෙන් පිරි මානව සම්පතක් අනාගතය වෙනුවෙන් බිහි කරන බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. ආදර්ශී ක්ලාක් ආයතනයේ කටයුතු සුවපැලීම සඳහා අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා එහි නිරීක්ෂණ චාරිකාවකට එක්ුණා. එම ආයතනයේ අධ්‍යන කටයුතු වල නිරතව සිටින සිසුන්ගේ තොරතුරු සුවපැලීම සහ ගතයුතු ඉදිරි පියවර සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමුණා. අපි බලාපොරොත්තු වෙනවා අනිකුත් අංශවලට වඩා වැඩි ප්‍රමුඛතාවයක් තාක්ෂණ හා විද්‍යා තාක්ෂණ නවෝත්පාදන අංශයට ලබා දීම සඳහා වැඩපිළිවෙලක් සකස් කරලා ඒ ඉදිරිපත් කරනවා නව අයවැයකණය සමග. ජනමාත්‍ය අමාත්‍යංශ ලේකම් චෝලානන්ද පෙරේරා මහතා ස්වාධීන රූපවාහිනී මාතජාලයේ ප්‍රධාන පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවකට අද එක් වුණා. ස්වාධීන රූපවාහිනිය වෙත පැමිණි ජනමාධ්‍ය අමාත්‍යංශ ලේකම් චූලානන්ද පෙරේරා මහතා පිළිගනු ලැබුවේ ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලයේ සභාපති සුදත් රෝහණ මහතායි. අනතුරුව සභාපතිවරයා ඇතුළු ආයතනයේ ඉහළ කළමනාකාරීත්වය සමග අමාත්‍යංශ ලේකම්වරයා සාකච්ඡා පැවැත්තුවා. ලබන හතරවනදා නිදහස් දිනේදා සිට ස්වාධීන රූපවාහිනිය සිදුවන නව වෙනස සම්බන්ධයෙන්ද මෙහිදී කරුණු සාකච්ඡා කෙරුණා. ස්වාධීන රූපවාහිනී ඉදිකිරීම් ආරම්භ කර ඇති නවීන තාක්ෂණයෙනුත් නව ප්‍රවෘත්ති මැදිරි සංකීර්ණයේද චූලානන්ද පෙරේරා මහතා නිරීක්ෂණය කළා. 2008 වසරේ ගෙන ආ උපාය මාර්ගික සංවර්ධන පනත යළි බලාත්මක කිරීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වූ බව රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පළ කළා. ගිය අවුරුද්දේ දක්වා තිබුණේ 101.6% ආර්ථික වර්ධන වේගයක්. බොහොම පැහැදිලි ඉදිරි අවුරුදු පහේ ගොඩාබේ රාජපක්ෂ ජනාධිපතිතුමා ජනාධිපතිවරයා ඉදිරි වැඩ කරනවා. ඒ වගේම මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා අද අග්‍රාමාත්‍යතුමා ඉදිරි වැඩ කටයුතු කරනවා. ඉදිරි අවුරුදු පහේ තෙතුමත් එක්ක අපි මේ ගමන ඉස්සරහට ගියොත් ශක්තිමත් රටක් බවට ලංකාව පත් වෙනවා විතරක් නෙමෙයි ආයෝජකයන්ට යම් විශ්වසනීයත්වයක් රට ඇතුළේ ඇති වෙනවා. ඉදිරි මහමැතිවරණය වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පළාත් මට්ටමින් සංවිධාන කටයුතු ආරම්භ කර ඇති බවයි ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ. ඉදිරි මැතිවරණය වෙනුවෙන් පක්ෂය ශක්තිමත් කිරීම බල ගැනීම වෙනුවෙන් අපි ක්‍රියාමාර්ග ගන්නවක් මේකට අරන් තියෙනවා. ඒ වගේම බලාපොරොත්තු වෙනවා සන්ධානගතව ශක්තිමත්ව ඉදිරියට යන්න පුළුවන් වැඩපිළික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බිම් මට්ටමේ ඉන්න සියලු දෙනා ආරක්ෂා කරගෙන ඉදිරියට යන්න. ජල කැලීම් හේතුවෙන් හානියටපත් උතුරුමැද පළාතේ මාර්ග පිළිසකර කිරීම මේ වන විට අවසන් අදියරට පැමිණ තිබෙනවා.
පසුකිය දෙසැම්බර් මාසයේ හටගත් ජල කැලීම් වලින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ මාර්ග රැසක්හානියට පත් වුණා. ඉන් වැඩිම බලපෑම එල්ල වූයේ රාජාංගනීය ප්‍රදේශයේ ජන ජීවිතයටයි. උතුරු මැද පළාත් ආණ්ඩුකාරය මහාචාර්ය තිස්ස විතරණ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සමග එම ප්‍රදේශයේ කළ සංචාරයකදී ජනතාව ඉල්ලා සිටියේ අබලන් මාර්ග ප්‍රතිසංස්කරණය කර දෙන ලෙසයි. ඒ පිළිබඳ අවධානය යොමු කළ ජනාධිපතිතුමා ආණ්ඩුකාරවරයාට උපදෙස් ලබා දුන්නේ මෙම ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කරන ලෙසයි. ඒ අනුව ක්‍රියාත්මක කළ වැඩපිළිවෙල යටතේ මෙවන විට මාර්ග රැසක ප්‍රතිසංස්කරණ සම්පූර්ණයෙන්ම අවසන් කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් ජනතාව තම ප්‍රසාදය පළ කර සිටිනවා. පසුගිය දෙසැම්බර් ගම්වතුරෙන් මේ මාර්ග දෙකක් හානියට පත් වුණා විශාල වශයෙන්. මොකද මේ අපිට බොහොම සතුටුයි ඇත්තටම මේ මාර්ගයේ යන්න බැරුව තිබුණේ. මොකද ඒ වගේ මේ මාර්ගයේ අවශ්‍යතාවයත් අතිවිශාලයි. ඒක සති දෙකක් වගේ යන කෙටි කාලෙදි දැන් ආරම්භ වෙලා යථා තත්ත්වෙටපත් වෙලා තියෙනවා. මෙහෙම කරනවා නම් රටට හොඳයි කියන එක මගේ මතේ තියෙන්නේ. අද ගොඩක් වැඩ අවසන් කරලා තියෙනවා. ඒක ඇත්තටම ලැබපු අපි ලොකු ජයග්‍රහණයක්. ඒ සමගින් ITN රාත්‍රී 9:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයේ නිමාවට පත්වනවා. ඔබට සුබ රාත්‍රියක්. www.itnnews.lk